ගරුතර ස්වාමීන් වහන්ස, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්තුමිය තිලකා ජයසුන්දර මැතිණිය, විභාග කොම්සාරිස්තුමන් අමිත ජයසුන්දර මහතා, එවාගේම අද මේම වැඩසටහනේ අනුග්‍රහකත්වය දක්වන දිවයිනේ ප්‍රමුඛතම තාක්ෂණ උපකරණ සපේන සහ වෙනත් ක්ෂේත්‍රවල නියුක්ත අබන්ස ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂකතුමා අලවි අධ්‍යක්ෂකතුමන්, එවාගේම අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්, සීලුම පාසල්ල විදුහල්පතිතුමන් තුමියන්, ආචාර්ය මහත්ම මහත්මාවන්, එවාගේම අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උපසභාපති මහාචාර්ය උඩවත්ත මහතා ඇතුළු සියලුම ආරාධිතීන්, එවාගේම 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂය ධාරාවන් අනුව ප්‍රමුඛතාවයන් ලබාගත් දක්ෂතාවයන් පෙන්වපු අද මේ අවස්ථාවේ සම්මාන ලබන අගෑමට ලක් කරන සියලුම දරුදැරියනි, 2023 උසස් පෙළ විභාගයට පෙනී හිටියේ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙච්ච දරුවෝ. මම හිතනවා 2020-21 වර්ෂ දෙකම COVID-19 නිසා දිවයින පුරාම පමණක් නෙවෙයි ලෝකේ පුරාමත් මේ රෝග ව්‍යාප්තිය නිසා විවිධ ක්ෂේත්‍රයන් අඩාල වුණා. අපේ රටේ විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ 2020-21 වර්ෂවල 50%ක් උපරිම 60%යි පන්ති පවත්වන්න පුළුවන්කම ලැබුණා. එවැනි අභියෝග රාශියක් මැද තමයි ඔබ මේ දක්ෂතාවයෙන් පෙන්නුම් කළේ. ඒ කෙසේ වුණත් ඊට පෙර වර්ෂය හා සැසඳීමේදී සමස්ත ප්‍රතිඵලයේ 1.08% වර්ධනයක් පෙන්නුම් කරන සියලුම විෂයන් වලට ඒ තුනේ සාමර්ථගත සංඛ්‍යාව එතන 510කට වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සූචකම් ලබන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. මගේ මතකයට 170,000ක් පමණ ක්වොලිෆයි වෙලා තියෙනවා. නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා සූචකම් ලැබලා තියෙනවා. ඉතින් 170,000ක් සූචකම් ලැබනකොට 43,000ක් තමයි සීලුම පීඨයන් සඳහා ඇතුළත් වෙන්නේ. ඉතින් විශාල පරතරයක් තිනවා. 130,000 විතර එයින් යම් යම් පිරිස් වෘත්තීය අධ්‍යාපනයට යොමු වුණත් accounting ඒ වගේ විෂයන් මේ ක්ෂේත්‍රවලට අනිත් පිරිස එක්කෝ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාලවලට යන්න ඕනේ, සමහරු විදේශගත වෙනවා, සමහරු වෙනත් පාඨමාලාතොරණු මේ ආදී වශයෙන් වෙන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් දැන් මෑතක ඉඳලා විෂය ධාරාවන් මුලින් තුච්ච කලා වාණිජ විද්‍යා විෂය ධාරාවන්ගේ කොටසර එකතු වුණා. තාක්ෂණ විෂය ධාරාව, තාක්ෂණ විෂය ධාරාව කොටස් තුනක් තියෙනවා. ඒනු සමස්ත වශයෙන් ක්ෂේත්‍ර 6ක දරුවෝ අද දින අගැයීමට ලක් වෙනවා. දාද පෙරවරුවේ මම ගිහිල්ලා ආවේ විදුහල්පතිතුමාත් ඉන්නවා රාජකීය විද්‍යාලයේ ගිය මාසේ. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටු දරුවන් දැන් අපි පටන් ගත්තා උසස් පෙළ පන්ති. තම ප්‍රතිඵල ආවේ නැහැ. හැබැයි ප්‍රතිඵල බොහෝ දුරට දරුවෝ දන්නවා. එහෙම නැත්නම් එයාට උගන්වපු ගුරුවරුත් දන්නවා. බොහොම තාස් පොඩි ප්‍රතිශතයකින් කුඩා ප්‍රතිශතයකින් වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි කල්පනා කළා දැන් ඔබ උසස් පෙළ පන්ති පටන් ගත්තේ මම හිතන්නේ අඩුම තරමේ සාමාන්‍ය පෙළ විභාගයට ලියලා මාස 4ක් හෝ 5කට පසුව. ඒතර එම කාල සීමාව තුළ මොකද කරේ? සමහරු පන්තියක් නැති. පාසලේ පන්ති නැහැනේ. එහෙම වෙන්නේ නැති බොහෝ දෙනා. හැබැයි තම සුළු වශයෙන් ප්‍රතිඵලහම විෂය ධාරාවන් වෙනස් කරන්න සිදු වෙන්නේ ඇති. ඔය ඒවා අභියෝග. අපි සාමාන්‍ය පෙළ කරන කාලේ සාමාන්‍ය පෙළ කරපු ගමන් උසස් පෙළ විෂය ධාරාව අපේ පාසල ගුරුවරු වාර පරීක්ෂණ ඒ අවුරුදු දෙකේ බල්ලා ඒක අනුව සමත් වෙන ක්ෂේත්‍ර හඳුනාගෙන ඒ අනුව උපදෙස් දුන්න මෙන්න මේ ක්ෂේත්‍රයට යන්න පුළුවන් කියලා. හැබැයි ඊට පස්සේ නැති වුණා. දැන් පසුගිය වසර ගණනාවතුළම අපි දැක්කේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල දුන්නහම පස්සේ තමයි උසස් පෙළ අපේ පාසල පටන් ගන්න. ඒතර ඒ මාස 4-5 යනාදී වශයෙන් කාලය අපත යනවා. ඒක නිසා අපි කල්පනා කළා කාලය අපත යවන්නේ. දැන් මේ සතිය ආරම්භ කරන උසස් පෙළ විෂය ධාරාව එහෙමම යනවා. ප්‍රතිඵල ආවයි කියලා ඒවැ ආයිත් නැවත මුලින් ඉඳලා පටන් ගැනීමක් නැහැ. එතකොට
මෙසර සාමාන්‍ය පෙළ පෙනී හිටපු අයට 25 26 අගෝස්තු මාසේ උසස් පෙළ විභාගයට පෙනීන්න පුළුවන්. විභාග දෙපාර්තමේන්තුව කිසිම ගැටලුවක් නැතුව දැන් මේ සැරේ නොවැම්බර් 27 පටන් ගන්න. ඊළඟ සැරේ වෙනකොට ඒක ගේනවා සැප්තැම්බර් මාසයට. ඊළඟට මේ දරුවන්ට හරියටම අවුරුද්දකින් උසස් පෙළ විභාගයට පෙනීන්න පුළුවන්. ඒත් දැන් අවුරුදු 11 වසරක අධ්‍යාපනය අවුරුදු 5න් පාසලට ආවා 16 plus ඒ ලෙවල් පටන් ගන්න. එතකොට අවුරුදු 13ක් අධ්‍යාපනය ඉවර වෙනකොට 18යි. ඒතර 18 plus වලදී විභාග ඉවරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් කඩිනමින් කටයුතු කරන මේ සැරේ මම හිතන්නේ මාසයක් ඇතුළත පොත නිකුත් වෙනවා. ප්‍රතිඵල අනුව ආයතුම් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ විශ්වවිද්‍යාලෙත් බැචස් දෙකක් යනවා. නිකුත් වෙලා ඉවරයි. මේ එතකොට දැන් මම හිතන්නේ වෙබ් එකෙන්ද ගන්නෙ? වෙබ්සයිට් ගිහිල්ලා පුළුවන් තමන්ගේ විෂය ධාරාවන් ටික තෝරාගෙන ඇප්ලයි කරන්න. එතකොට මේ ප්‍රොසෙස් එක අපි ඉක්මන් කරලා තියෙන්නේ. දැන් මේකට සමානව විශ්වවිද්‍යාලය අපි පහසුකම් හදන්න ඕනේ. ඒවත් කරගෙන යනවා. පාසල්වල දැන් බැචස් දෙකක් යනවා. 13ක් යනවා. දැන් 12ක් යනවා. මේ සැරේ 11 ශ්‍රේණිය අවසන් වෙච්ච දරුවෝ දැන් එනවා. දැන් විශාල අභියෝගයක්. දැන් රාජික විද්‍යාලයේ සමාන්තර පන්ති 15යි සාමාන්‍ය පෙළ. එතකොට දරුවෝ 600 ගණක් ඉන්නවා. ඒ සියලු දෙනාටම හෙට ඉඳලා විෂය ධාරාව පටන් ගන්නවා තෝරගත්තා. අපි දන්නවා පාසල්වල සාමාන්‍යයෙන් ප්‍රතිඵල 100%යි 99.5යි. ඒ පාසලුත් දන්නවා. එසේ නොවන පාසලුත් තියෙනවා. 1-11 පාසල් තියෙනවා උසස් පෙළට දරුවෝ යන්න තැනක් අවශ්‍යයි. එසඳ අපි චක්‍රලේඛනේ ඉරකඩ හදලා තියෙනවා. ඒ නිසා කිසිම දරුවෙක්ගේ කාලය අපතේ නොවැන්න සාමාන්‍ය පෙළ අවසන් වීමත් උසස් පෙළ අවසන් වීමත් ඉතාම කඩිනමින් විශ්වවිද්‍යාලයට යොමු කිරීමත් කිරීමට කටයුතු කරන එක පැත්තකින්. ඉතින් අපේ ඉලක්කය තමයි මම ඔක නාලන්ද විද්‍යාලෙත් කිව්වා ඊයේ සතියේදී අවුරුදු 21 වෙනකොට ප්‍රථම උපාධිය ඉවර වෙන්න ඕනේ. අවුරුදු 3 උපාධිය. විශේෂකලුත් අවුරුද්දක් කියයි. එතකොට පශ්චාත් උපාධිය එහෙමම කරනවා නම් අවුරුදු දෙකෙන් ෆුල් ටයිම් කෝස් එක ඉවර කළ හැකියි. එතකොට PhD එකක් කරනවා නම් අවුරුදු 27 වෙනකොට PhD එකත් ඉවර කරන්න පුළුවන්. සමහරු ස්කිප් කරලා යන්න පුළුවන් මාස්ටර්ස් එක නේද ප්‍රොෆෙසර්? ආ මාස්ටර්ස් නොකර PhD එකට යන්න පුළුවන්. තවත් කාලය අඩු වෙනවා. ඒතර දක්ෂ දරුවන්ට මේ අලුත් ලෝකේ නව ලෝකේ දැනුම සොයාගෙන ගිහිල්ලා පරේෂකින් දැන් වෛද්‍යවරු ඉංජිනේරු විතරක් නෙවෙයිනේ. අනිත් ක්ෂේත්‍රවල පරේෂක වෙන්න පුළුවන්. එහෙනම් පරේෂණ වලින් තමයි නව උත්පාදන බිහි වෙන්නේ. අපේ රටෙත් ඉන්නෝ ඒ වගේ පරේෂණ කළ ලංකාවේ කරන්න පහසුකම් නැති නිසා විදේශ රටවලට ගිහිල්ලා කළා. දැන් මේ සංගමිත්තාවේ දියණිය මම දැක්කේ පත්තරේ ෆොටෝ එක මුලින්ම පුල්වතාවට. එතකොට දැන් එයා ජීව විද්‍යාව ලංකාවේ ප්‍රථමය. එතකොට අනිවාර්යයෙන්ම කොළඹ වෛද්‍ය පීඨයට තේරේ. නේද ප්‍රොෆෙසර්? ඔව් කොළඹනේ ඉන්නේ එයා. ඉහළම මාක්ස් රයිට්. කොළඹ වෛද්‍ය විද්‍යාලය පටන් ගත්ත අවදියේ ඉන්ටර්නැෂනල් රෑන්කින්ග්ස් වල පළවෙනි 10 ඇතුළත හිටපු මෙඩිකල් ෆැකල්ටි එක කොළඹ. මම දැක්ක කොළඹ විශ්වවිද්‍යාලයන්තම් 1000න් උඩට ඇවිල්ලා තිනෝ රෑන්කින්ග්ස් වල. හරි. දැන් එතකොට වෛද්‍ය විද්‍යාල ගත්තෝ. අද ලෝකේ වෛද්‍ය අධ්‍යාපනය ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් අපේ රටේ තාම අපි මෙතුමත් එක්ක මම කැඳෙව්වා ෆැකල්ටි ඩීන්ස්ලා 12 දෙනාම මෙඩිකල් ෆැකල්ටිස් වල. 2400ක් සාමාන්‍ය ඉන්ටේක් එක නේද? මේ සරේ 2000ට වැඩි. ඔව්. දැන් මේ ළඟදී මම ගියා ඇමරිකාවේ චිකාගෝ වල යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි. ඇමරිකාවේ රෑන්කින්ග්ස් වල උඩම 10න් උඩ වගේ ඉන්නේ නේද ප්‍රොෆෙසර්? ඔගොල්ලොත් ගියානේ. හරි. දැන් ඒගොල්ලන්ගේ දැන් අපේ වෙන් වෙනවා. ඉතින් පළවෙනි අවුරුද්ද ඇනටමි ඔහොම යනවා. තුන්වෙනි අවුරුද්ද තමයි ක්ලිනිකල්ස් වලට යන්නේ. එහෙම නැහැ. එහේ දේශනාගාරයේ දේශන 30යි ලෙක්චර්ස්. ඉතුරු 70 කෙලින්ම හෑන්ඩ්ස් ඔන් ට්‍රේනින්ග්. හොස්පිටල් එකට යනවා සති දෙකෙන් ටීම් වර්ක්, ටීම් එකක් හැට ගන්න. මං ඊට පස්සේ ගියා ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ ටෙක්සස් වල ලීඩින් මෙඩිකල් ස්කූල් එක බේලර් කොලෙජ් ඔෆ් මෙඩිසින්. ඉන්ටෙක් එක 100යි ප්‍රොෆෙසර්. එමකද ක්වලිටි එක මේන්ටේන් කරන. ඒගොල්ලෝ මෙඩිකල් ඩිග්‍රී එක අවුරුදු 4ට අඩු කළා.
හැබැයිගොල ෆස් ඩිග්‍රියක් කල්ල මඩිකල් ඩිග්‍රියකට යන්න ඕනේ. එතකොට අපේ වගේ අවුරුදු 18 19 දරුවෝ නෙමේ අවුරුදු 21 2 පැනපු අය ඉන්නේ ෆස් ඩිග්‍රිය එකක් කල්ලා ඉන්න ඕනේ ඇමරිකාවේ මෙඩිකල් ඩිග්‍රියකට යන්න. එතකොට අවුරුදු 4න් කෝස් එක ඉවර කරන්න. ඊළඟට මෙඩිකල් ෆැකල්ටි එකෙන් එළියට යනකොට සර්ජන්ස් ලා වෙන අය. එලිම රොබොටික්ස් ට්‍රේන් කරලා වන්. ලොකු ඒවට හදපු ශාලාවල් වල ඩාවින්චි කියලා තිනවා රොබොටික්ස් වල මැෂින්ස් හදලා. ඉතින් ඉස්සෙල්ලාම අර සූචරින් උගන්නන. මම අපි බලන් හිටියා ගිහිල්ලා. ෆිසිකලි කරන්නේ නැහැ ડોක්ටර්. සර්ජන්. සර්ජන් ඉන්නේ අර දැන් ඔයගොල්ලෝ අර ගේම්ස් කරනකොට නේද? අතින්නේ ඔක්කොම කරන්නේ. ඒ වගේ ડોක්ටර් ඉන්නේ කෙලින්ම ස්ක්‍රීන් එක තිනෝ. එයා එතන ඉන්නේ මැෂින් එකේ. රොබෝ තමයි සූචරින් කරන්නේ. ତୋର ସ මං ඇහුවා ଆଇ କିଲ୍ දැන් සර්ජන් කෙනෙක්ගේ ග්ලව් එකත් එක්ක අත දාන්න බැරි තැන් වලට ඉතාම සියුම්ම රොබෝ යනවා. වෙන කිසිම ඕගන් එකක් ඩැමේජ් කරන්නේ නැතුව කම්පියුටර් එකෙන් හරියටම හදලා දෙනවා. මේ හරියටම ඉලක්කය අරගෙන ගිහිල්ලා කිසිම ඕගන් එකක් ඩැමේජ් වෙන්නේ නැති වෙන්න ඕන කරන සර්ජරි එකක්. අද එතෙන්ට ලෝකෙ ගිහිල්ලා මංකෝ අපෙත් එවන්න ලෑස්ති මේ පුහුණු කරන්න මෙඩිකල් ස්ටුඩන්ට්ස් නෙවෙයි. මට කිව්වා ලැපරොස්කොපි කරපු අය 4 දිනක් එවන්නේ වඩා පහසුයි අපි ට්‍රේන් කරන්නම් කියලා. අද එතෙන්ට යන්නේ. ඉතින් මම අපේ ෆැකල්ටි නිසල නැණකල් දැන් අපි කොතනද ඉන්නේ? පිටාම සම්ප්‍රදායික විදිහට ෆස්ට් ඉයර් ඇනටමි ඕම ඕම යනවා ඉතින් නේද? මම කෝ නැහැ. ඊට වඩා ඉස්සරහට යන්න. තාක්ෂණත් එක්ක අද ලෝකේ වෙනස් වෙන හැම ක්ෂේත්‍රයක්. වෛද්‍ය විද්‍යාව වෙන්න පුළුවන් දැන් කලා විෂය ධාරාව ඇවිල්ලා සමානට හිතාගෙන ඇති නීති පීඨයට යන්න. නැත්තම් ඒ හා සමාන එහෙම ඇති. දැන් මම නීති උපාධි ඉවර කළා 82. මේ දරු ඉපදිලත් නැහැනේ. නේ. නීතිඥ විභාගය කළා හිටන් කොළඹ මහාධිකරණයට ගිහිල්ලා. ඉතින් ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. ඉතින් එතකොට දැන් මෙතන අර අබංශකේ අලවි කලමනාකරන මහත්මයෙක් වෙතමට ආචාර්ය උපාධියක් තිනුන. මේ කොහොමද හොඳ සමායෝජනයක් කරන්නේ? දැන් ඔබ මෙතනින් ඊළඟ තලයට යන්න ඕනේ. දැන් ඔබ පරේක්ෂක වෙන්න ඕනේ. නවෝත්පාදක වෙන්න ඕනේ. එතන යන්න ඕනේ. ඒක කුඩාවදී ඉඳලා පටන් ගන්න ඕනේ. දැන් අපි ඒකයි STEM education එක දැන් බොහොම අමාරුවෙන් මම මේක දැන් පටන් ගත්තේ. මොකද STEM education අලුත් දෙයක් නෙවෙයි. පාසල ඉගෙන ගන්නා වූ යම් සිද්ධාන්තයක් ප්‍රායකව යොදන්නේ කෙසේද කියන කාරණේ. ඔතනනේ ප්‍රශ්නේ. දැන් අපේ වෘත්තියට ගත්ත නීතිඥ වෘත්තිය දැන් ගෙදරින් ඉඳලා කොලේක ලියාගෙන සාක්ෂිකාරයව කූඩුවේ ඉන්නෝ. දැන් හරස් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා ගෙදරින් ඉඳලා ලයිස් වල ලියාගෙන ප්‍රශ්න අහන්න පුළුවන්. බෑ. අපි දන්නේ නැහැ එයාගේ මූයෙන් පිටවෙන වචන මොනවද කියලා. තාක්ෂණිකව ක්ෂණිකව ඊළඟ ප්‍රශ්නට යන්න ඕනේ. ඉතින් ගොඩක් ප්‍රශ්න අහුවාම විත්තිකාරයව එල්ලුම් ගස්සරින් ඉන්නත් පුළුවන්. නේද? අඩුවෙන් ප්‍රශ්න අහලා නිදහස් කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඕනේ වෘත්තියක්. වෛද්‍ය වෘත්තියත් ඒකයි. දැන් ඔතනින් නවතින්න බෑනේ. උපාධිය ගත්තා එකම ඊළඟට. එතනින් යන්න මොකද්ද කරන්න ඕනේ? දැනුම යාමත් කාලින කරන්න ඕනේ. දැන් අද ජෝන් හොප්කින්ස් වල ඉන්නෝ. කැන්සර් රිසර්ච් එකේ ටීම් මෙම්බර්. අපේ රටේ වෛද්‍යවරියක්. එතකොට දැන් ඔය හදවතට දාන ස්ටෙන්ට් එක හොයාගත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ડોක්ටර් බන්දුල විජේ. 1980 දශකයේ ඇමරිකාවේ ටෙක්සස් වල හියුස්ටන් ලා තිනෝ හાર્ට් ඇන් කැන්සර් මෙඩිකල් සෙන්ටර් එකේ තමයි රිසර්ච් එක කළේ. ඒ වගේම මම හැමතිස්සෙම කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව කළේ. එයා ඉංජිනේරින් කළේ නෑ ප්‍රොෆෙසර් සිවනාද. යාපනයේ හින්දු විද්‍යාලයෙන් ආවේ. එයා තමයි ඉන්ෆ්‍රාරෙඩ් එක ඉන්වෙන්ට් කළේ 2014. දැන් අද ඒක තමයි නයිට් විෂන් එකට ගන්නෙ. ඇමරිකන් ඩිෆෙන්ස් එක සම්පූර්ණ ඒක තමයි යොදාගන්නේ. මේක වෙන ඩිවයිසස් හදලා. ඒක මෙඩිසින් පැත්තටත් යනවා, ඉංජිනේරින් පැත්තටත් යනවා, හැමතැනටම යනවා. ඉතින් ඒක නිසා පුළුල් ක්ෂේත්‍රයක් කරා ඉස්සරහට යනවා. අද අපිට දකින්න තිබෙන අපි උත්සාහ කරන අහවල් රැකියාව තමයි යනවා කියලාගෙන ඉලක්ක කරලා තියෙන දේ ඊළඟ අවුරුදු 10 නැති වෙන්න පුළුවන්. නව රැකියා බිහි වෙනවා. ඒක තාක්ෂණය දැනුම ඊටාම සීග්‍රෙන්
වර්ධනය වෙනවා. දැන් දැන් සති දෙක තුනකට කලින් මම ලන්ඩන් වල පොදු රාජ්‍ය මණ්ඩල අධ්‍යාපන ඇමතිතුමන්ගේ සමුළුවට සහභාගි වුණා. මොනවාද ප්‍රධාන මාතෘකා? ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, AI කොහොමද යොදාගන්නේ? නිකම්ම යොදාගන්න බෑ, යොදාගන්න කලින් නීති පද්ධතිය හදන්නත් ඕන. තව මාතෘකා මොකක්ද? කවුරුත් හිතන්නේ ක්ලයිමට් චේන්ජ්, පරිසර වෙනස් වීම. දැන් අපේ සියලු ජන ජීවිතය වෙනස් වෙනවනේ මේ පරිසරයත් එක්ක, නැද්ද? පාසල් වහලා, ඈර්ත් ස්ලිප්ස්, කුණාටු, මේක අපි නෙමෙයි මුළු ලෝකෙටම බලපාන. දැන් මොකද්ද අපිට කියන්නේ? යුනෙස්කෝ එක, එක්සත් ජාතීන්ගේ සංවිධානය, පළවෙනි ශ්‍රේණි ඉඳලා පරිසර වෙනස් වීම තමන්ට දැනෙන ආකාරයට කියලා දෙන්න. මොකද අපිට නෙමෙයි දැන් අපේ නම් කාලේ දැන් තුනෙන් දෙකක් විතර ඉවරයි. ඔබ තාම තුනෙන් එකක් පටන් ගත්තෙත් නැහැ. ඒතර ඉස්සරහ අවුරුදු 30 40 50, දැන් පුරෝකතනය කළ තිනෝ සෙල්සියස් අංශක දෙකකින් 2050 වෙනකොට දැන් තියෙන උෂ්ණත්වය, ගෝලි උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර ප්‍රතිඵලෙ ග්ලැසියර් දිය වෙනවා, මුහුද ජල මට්ටම ඉහළ යනවා, මුහුද වටා තියෙන කොටස් පහත් බිම් යට වෙනවා. ඉතින් මේ වගේ ඉතාම සීග්‍රයෙන් මේ ක්ෂේත්‍රයන් දියුණු වෙනවා. අද ජාත්‍යන්තරව සාකච්ඡා වෙන්නේ. අපි අපි මොනවද අපේ රටේ කතා කරන්නේ? වැටු පිෂමතාවය කවද්ද දෙන්නේ? වැටු වර්ධක කවද්ද හම්බ වෙන්නේ? ඒව බල බල ඉන්නේ නෑ ළමයි. දරුවන්ට පාසල නීරස තරක් කරන්නේ අපිමයි. ඒක පාලකින්ට බාර දීලා වැඩක් නෑ. කොයි පාලකයාවත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙන ඊට වඩා කරන්න බෑ. දැන් විශ්වවිද්‍යාල ටික වහගෙන අනන්දිය. දරුවන්ට දේශන තියෙන ඔන්ලයින්. ඒක ප්‍රමාණවත් නෑ. හැබැයි ඉතින් ඕකයි කියලා දිගටම වහගෙන ඉන්න. මම දැකේ නෑ ලෝකේ කිසිම විශ්වවිද්‍යාලයක මම ගිය. මම ඒක සතියක් දෙකක් ඇතුළත ගියා විශ්වවිද්‍යාල කීපයකට. යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි, නෝදර්න් යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි, සදර්න් යුනිවර්සිටි ඔෆ් ඉලිනොයි, යුනිවර්සිටි ඔෆ් බ්‍රිටිෂ් කොලම්බියා. හරි, ඊළඟට රයිස් යුනිවර්සිටි ටෙක්සස් වල, බේල කොලෙජ් ඔෆ් මෙඩිසින්. ඉතින් මම ඌට යන්නේ මේ ආණ්ඩුවේ සල්ලි වලින් නම් නෙවෙයි, ආණ්ඩුවේ සල්ලි විදං කළේ නෑ සත පහක්වත් මම ඌට යන්නේ. නමුත් ඒ ලබා ගන්න දැනුම පළපුරුද්ද. මම පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ රටේ අධ්‍යාපන ක්‍රමයට යොදාගෙන මේ තීන තැනින් ඉදිරියේ වේගවත් පියවරකට යන්න. දැන් පීසා ටෙස්ට් එක ගැන පීසා කිනක කතා ගිය සුමානේ පාර්ලිමේන්තුවෙත් කිව්වා. මම අහන්න ගියේ නෑ පීසා කියන එකේ තේරුම. පීසා කියන්නේ ප්‍රෝග්‍රෑම් ෆෝ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් ඇසස්මන්ට්. ඒක ස්ටෙම් එඩියුකේෂන් දින රටවල් වල වාර්ෂික තීන තක්සේරුකරණයක් දරුවා. විෂයන් තුනක් තක්සේරුවට ලක් කරනවා. මම දන්නවා අපේ රටේ ස්ටෙම් එක නොතිබ්බත් අපේ දරුවා ওই විභාගයට තිබ්බනම් අපි ඊටාම ඉහළ මට්ටමකින් එනවා. දැන් මැත්ස් ඔලිම්පියාඩ් වලට යනවා, බයෝ ඔලිම්පියාඩ් වලට යනවා. ඉතින් ඒ වෙයි ඉහළ මට්ටම් අරන් තිනවා. දැන් මීට අවුරුදු 3කට කලින් මැත්ස් ඔලිම්පියාඩ් වල ෆස්ට් සෙකන්ඩ් ආපු ළමයි දෙන්නම ගෙලින්ම ගත්තා MIT එකට, ඇමරිකාවේ. ඉතින් ඒක නිසා මේ ලෝකේ ඊටාම පුළුල්. දැන් මේ දරුවෝ කෙලින්ම ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google එකෙන් ගිහලා ඔය ඕන එකක් හොයාගන්න පුළුවන්. පීසා කියන එක හොයාගන්න බලන්න. ටග්ගල ගහන්න මොකක්ද එන්නේ කියලා බලන්න. හරි. ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම කියන්නේ එකයි මේ විශාල ක්ෂේත්‍රයකට අද නිර්ආවරණය වෙනවා. ඒක තාක්ෂණයත් එක්ක යන එකක්. ඒ නිසා පාසල් 1250ක් පළවෙනි වටේ ලබන ජූලයි වලින් විතර ආරම්භ කරලා සැප්තැම්බර් වෙනකොට අපි අවසන් කරනවා පාසල් ඒ සියල්ල නෙට්වර්කින් එකට ගන්නවා. මේකෙම තුන්වෙනි තට්ටුවේ ඔපරේෂන් රූම් එක අපි හදනවා. ඒ සියල්ල සැලසුම් කරලා තිනවා. අලුත්ම ස්මාර්ට් බෝඩ්ස් අපි ඒ පාසල් සියල්ලටම සපේනවා. ඒගොල්ලෝ නෙට්වර්ක් එකකට අපි ගන්නවා. ඊළඟ අදියර ඊළඟ පාසල් පද්ධතිය යනවා. ඒතර මේ හැම එකක්ම ක්ලස්ටර් 1200ක ලීඩ් ස්කූල් එක තමයි පළවෙනි වටේ අපි ගන්න. දැන් මේ වෙනකොට ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ග්‍රේඩ් 8 වලින් ඉහළ කන්ටෙන්ට් දැන් ඩෙවලොප් කරලා තිනවා අන්තර්ගතයන්. ඒතකොට අපි පයිලට් ප්‍රොජෙක්ට් එක දැන් යනවා. ඒක ඉවරනකොට අපි 2025 AI එක අපි ඉන්ට්‍රඩියස් කරනවා IT වලට. මොකද දැන් දැන් හුඟක් ඒවා අද දැන් සමීක්ෂණ කරනවා. සමහර ඔය පත්‍රවල දානවා ඒක සමීක්ෂණ කළා. ඊට වඩා සමීක්ෂණ ඊටාම සියුම්ව කරනවා ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක්ක. තාම ඒව දන්නේත් නැහැ. ඒකින්ද ඔය පත්‍රවල දානේ වට බොරු කොට රැවටින්න එපා.
හරියටම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කරපු එකේ රිසල්ට් එක දුන්නා ඉන්දියාවේ. පුවත්පත්වල කිව්ව කතාව නෙමෙයි ආවේ. AI වලින් කරපු සමීක්ෂණ ප්‍රතිඵල තමයි හරියටම ආවේ ඉන්දියාවේ. මහමැතිවරණ මම මේක උදාහරණයක් කිව්වා. ඊළඟ වෛද්‍ය විද්‍යාව. අද තනිකර AI යත් කියන්නේ. ඉතින් ඒක නිසා අපේ පාසල් පද්ධති දැන් සමහර හිතනවා බ්ලැක් බෝඩ් එක අයින් කරලා වයිට් බෝඩ් එකක් දුන්නාම දැන් හරි ඩිජිටලයිස්. නැහැම් වෙන්නේ නැහැ. බ්ලැක් බෝඩ් එක වයිට් බෝඩ් එකකින් රිප්ලේස්මන්ට් එකක් කරලා විතරක් මදි. ඉන් එහාට යන්න ඕනේ. අපි දැන් ගුරුවරුන්ව පුහුණු කරන ටීචර් ගයිඩ් එක දැන් හදලිවරයි. ටීචර්ස්ලා 40ක් ගෙනල්ලා වර්ක්ෂොප්ස් තියලා NIA එක, මොරටුව යුනිවර්සිටි එක, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික අධ්‍යාපන ආයතනය, ඊළඟට ඔය මයික්‍රොසොෆ්ට්, ඒ වගේ ඒවා එකතු කළා. ඒ ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ගුරුවරු 7500ක් අපි ට්‍රේන් කරන්න ඕනේ. මේ ඩිජිටලයිසේෂන් එක පටන් ගන්නකොට. ඒවා සමාන්තරව යනවා. පහසුකම් හදන වගේම පුහුණු වෙයි. ආ, එතකොට ටීචර් ගිහලා මොනවද උගන්වන්නේ? උගන්වන්නේ නෙපෑ අපි. උගන්වන්නේ ඉගෙන ගන්න ටීචර්ස්ලා ඉන්න ඕනේ වර්ක්ෂොප්ස් වලට. ලෙඩෙනි වඩු දාලා ගෙදර හිටියා කියලා ඒක වෙන්නේ නැහැ. එහෙම හිටියොත් එම ළමයි ටිකේයි. ඉගෙනගෙන. ඉතින් මම මේ හැමෝටම කියන කතාවක්. මම නම් මේක බාරගත්තේ අවුරුදු දෙකමාරකට. වැඩිම. ඒක හරියට පීල්ලට දාලා තැනට ගෙනල්ලා දැන් තියලා තිනුන. ඊළඟ අවුරුදු කීපේ හරියට ගෙනිච්චොත් පහගදී මේ රිෆෝම්ස් එකත් සම්පූර්ණ කළා, ඩිජිටලයිස් කළා. ජාත්‍යන්තර මට්ටමේ ඕනෙම රටක් හා තරඟ කරන බලම් මට්ටමට අපිට එන්න පුළුවන්. විවිධ අභියෝග මැද්දේ ආවේ. මේ දරුවන්ට කොවිඩ් තිබ්බා, අපිටත් තිබ්බා. රටටත් තිබ්බා. ආර්ථිකය වැටුණා. අරගල ආවා. ඉතින් මේ සියලු බාධක බිඳගෙන තමයි අද මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක විශාල ජයග්‍රහණයක්. ඉතින් මම මේකට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. අපිට ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඔබ මහන්සි වුණා, ගුරුවරු මහන්සි වුණා, දෙමාපියෝ මහන්සි වුණා. ඒක හැමදාම කරන්නේ එක සැරයක් උතර මාන්සිල් නවත්තන්න බෑ. ඒක දිගටම ගෙනියන්න ඕනේ. ඉතින් ඒක නිසා මම සීලුම දරුවන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. ඉතාලම කෙටි කාලයක් තුල ප්‍රතිඵල නිකුත් කළා නේද? සති දෙකක් ඇතුළත අපි මේ අගේමට ලක් කිරීමේ කටයුතු කළා. මේක කරන්නේ අනිත් අයට ආදර්ශයක් හැටියට. එතකොට තමයි විශ්ය ගන්න තෝරගන්නා විශ්ය ධාරාවන් එක්ක විශ්වවිද්‍යාල පද්ධතියත් අපි ශක්තිමත් කරන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාලයේ තියෙන ෆස්ට් ඩිග්‍රීකේ පාඨමාලා 900කට ආසන්න සංඛ්‍යාව. සමහර පාඨමාලා අද රැකියාවලින්ද පොළට වැඩක් නැති වෙන්න පුළුවන්. මම මේ UGC ගේ උපසභාපතිතුමා ඉන්න මේ ළඟදී මම කිව්වා. දැන් මේ පාඨමාලා වෙනස් කරන්න. මේ එකම පාඨමාලාව කර කර ගිහිල්ලා වැඩක් නැහැ. ඒවා වෙනස් කරමින් වෙළඳ පොළේ ඉල්ලුම, ජාත්‍යන්තරව තියෙන ඉල්ලුම මේකට ගැළපෙන විදිහට පාඨමාලා වෙනස් කරන්න. කලා උපාධි තිය හැමදාම කලා උපාධි. කලා උපාධියෙන් කොච්චර බිහි වුණත් ඒ අදාළ ක්ෂේත්‍රයන් ටික හරියට හඳුනාගෙන පාඨමාලා සකස් නොකළොත් එතන ප්‍රශ්නයක්. දැන් මම දිවුරුම් දෙනකොට 1985. අපේ දිවුරුම් දෙන කණ්ඩායම හිටියේ 160යි. නීතිඥයෝ 160යි දිවුරුම් දුන්නේ. උදේ 80යි, හා සර්වේ 80යි. 82 නීති උපාධිය සමත් වෙනකොට මගේ මතකේ හැටියට 40ක් හෝ 60ක් හිටියේ පීටේ. දැන් මං පිට අවුරුද්දේ මං උසාවිය යන ගමන් අපේ කාර්යාලයේ ඉන්නවා ජූනියර්ස්ලා අප්‍රෙන්ටිස් සිටියා. ඒගොල්ලන්ගේ දිවුරුම් දීමටදී මට කොහොමනේ කොහොම හරි එන්න කියලා. මම ගිය අවුරුදු කීපයකට පස්සේ දිවුරුම් දෙන අවස්ථාව බලන්න. බැචස් 4යි. 300ක් බැචස් 4යි. තනි තනියෙන් දවුරුම් දුන්නේ ඔක්කොම එක පේලියට හිටගෙන එකපාර කිව්ව දවුරු. 300 බැච් 4 1200. එක අවුරුද්දකදී නීතිඥයෝ බිහි වෙනවා. මුළු ලංකාවේම නඩු තියෙන්නේ මිලියනකට ආසන්න සංඛ්‍යාව. දැන්ට 22000ක් ඉන්නෝ නීතිඥ වෘත්ති යෙදিলা. මම මේ සංඛ්‍යාලේකන් ටිකක් කිව්වේ. ඒ නිසා රටේ මානව සම්පත් සැලැස්මක් තියෙන්න ඕනේ. කොයි කොයි වෘත්තින් වලටද අනාගතය තියෙන්නේ? පාඨමාලා වෙනස් වෙන්නේ කොහොමද? දැන් බලන්න. දැන් මේ දරුවෝ ඉන්නෝ ජීව විද්‍යාව පළවෙනි ආවා. නේද? රසායන විද්‍යාවත් ඒකක්. තව ඇතිනේ වගේ. දැන් උගල අහලා තියෙනවා නැනෝ තාක්ෂණ විද්‍යාගාරයේ පිටිපෙන තියෙන. අහලා තියෙනවා.
සමහර ටීච දන්නෙත් නැතුව ඇති කෙමිස්ට්‍රි කරන්න නේද? න දැන් වෙලාව තියෙන ඕන්න මං අවසර දීලා තින්නේ ආ යන්න ගිහලා බලන්න. එතකොට නැනෝ තාක්ෂණය අද ලෝකේ ඉමර්ජින් ටෙක්නොලොජිස් තිනවා. ජෛව තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජෙනොමික්ස් ආ දෝබ දන්නද? අපේ මේ ශරීරයේ තියෙන ජෙනොම් සීක්වන්ස් එක හොයාගත්ත දැන් අවුරුදු 7-8කට කලින් ඇමරිකාවේ ටෙක්සස් වල පරීක්ෂණ කණ්ඩායම. ඒ පරීක්ෂණ කණ්ඩායමේ එක පරීක්ෂකේ අපේ විශාඛා විද්‍යාලයෙන් බිහි වෙච්ච ප්‍රොෆෙසර් ප්‍රීති ගුණරත්න. එයා ටීම් මෙම්බර්. දැන් ඒගොල්ලන්ට හරි ලේසි. ඈ ඔය ඇලර්ජි වුණ තරම් තිනවා තීනියම කරන්නේ ඒගොල්ලන්ගේ ලැබ් එකකින් මේ කේටේ අරගෙන ඒගොල්ලෝ කියන විදිහට සීල් කළා DHL කරනවා ලැබ් එකේ ටෙස්ට් කරනවා එයාගේ සීක්වන්ස් එක යවනවා. එතකොට වෛද්‍යවරයා ඖෂධ නියම කරනකොට එයාගේ සීක්වන්ස් එක බලලා තමයි බෙහෙත් නියම කරන්නේ. අද ලෝකයේ තෙන්ට යන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට බෙහෙත් වට්ටෝරුව වෙනස් වෙන යුගයකට අද ඇවිල්ලා ලෝකේ. හැමෝටම එකම බෙහෙත නෙමෙයි දෙන්නේ. අද එතෙන්ට ගිහිල්ලා ලෝකේ. ඒ පුද්ගලයාගේ සර්වේ ජෙනොමික් සීක්වන්ස් එක බලලා තමයි වෛද්‍යවරයා බෙහෙත් නියම කරන්නේ. එතෙන්ට ගිහිල්ලා. දැන් අපි මොකද කරන්නේ? අපි ඔක්කොටම ඈ අපි දැන් ලේඩා වෛද්‍යවරයා ගාවට එන්න කලින් ලියලා තිබුණා නේ. හැබැයි ඒව හරියන හුඟක් කලාවට. පළපුරුද්ද වැඩි නිසා වෙනත් රටක වෛද්‍යවරයෙක් සාමාන්‍යයෙන් කන්සල්ටේෂන් එකක් කරන අවුරුදු විනාඩි 45ක් ගන්නවා. අපි විනාඩි 45ට අඩුම ගන්න 10 දෙනෙක් බල්ල ඉවර වෙනවා අපි. එහෙම නැහැ. ඒ තැන් වලට ඒ මට්ටමට අපි එන්න ඕනේ. තව වෛද්‍යවරු අවශ්‍යයි. ඊළඟ මතක තියාගන්න මම ඉන්නකම් මේ නිදහස් අධ්‍යාපනය වෙනස් කරන්න දෙන්නේ නැහැ. මම දැක්ක ඔය පිකටින් අරගෙන යනවා ළමයි විශ්වවිද්‍යාලවල. ඒ නිකම් නේද? කොහොම හරි පෙන්වන්න බෑ අපිත් ඉන්නවා කියලා. එහෙම නැහැ. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න ඕනේ. හැබැයි පෞද්ගලික අධ්‍යාපනය ලබන්නත් ඉඩ දෙන්න ඕනේ. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මේ දෙකම තුලනය කරන්න ඕනේ. දැන් හිතන්න. දැන් මේ දරුවට මම හිතන්නේ සෙස්කෝ එක කොමසාරිස්තුමා 3.02 වගේ මට මතක හැටියට. හරි? වාගේ සෙස්කෝ එක කීයද? 3.15. දැන් කොළඹ දිස්ත්‍රික්කේ ගන්නකොට 3A's තිනවා. හැබැයි සෙස්කෝ එක ගන්නකොට 2.89 වගේ එයි කොළඹ. අපි හිතමු. එතකොට ඉම් පල්ලෙහා දරුවෝ තේරෙන්නේ නැහැ මෙඩිකල් ෆැකල්ටි. හැබැයි දැන් පුත්තලනේ නුවරෙලි අම්පාරේ 2.1 වලට තේරෙන්න පුළුවන් ඩිස්ට්‍රික්ට් බේසිස්. දැන් එතකොට ප්‍රශ්නේ 2.8 ගත්ත දරුවා ද දක්ෂ 2.1 ගත්ත එක්කෙනා සෙස්කෝ එකට. එතකොට මම කිව්වා ඔක අවුරුදු කීපයකට කලින් ඔක කරනකොට අවුරුද්දෙන් අවුරුද්දට බලන්න මිනිමම් කට් ඔෆ් මාක් එක තිනවනම් 2.1 නම් ඒ අවුරුද්දේ මෙඩිකල් ෆැකල්ටි ගන්න අපේ ඉන් උඩ ඉඩ දෙන්න. එතකොට කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ නේ. ඉන් උඩ කෙනෙකුට මුදල් ගෙවලා හරි වෙන රටක විශ්වවිද්‍යාලයෙන් යන ඇක් 16 වාඩි වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ ප්‍රශ්න වලට තමයි අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මේ සියලු දේ කරන්න රාජ්‍ය විශ්වවිද්‍යාල ශක්තිමත් කරන්න තියෙනවා. ඒ වෙයි විද්‍යාගාර දියුණු කරන්න ඕනේ. ටෙක්නීෂන්ස්ලා අලුතෙන් පුරුදු කරන්න ඕනේ. පරණ මැෂින් ඔක්කොම තියෙන ඔය. ආ යුනිවර්සිටි එකේ. දැන් මම ගිහිලා තිනවා ලැබ්ස් වලට. දැන් අහලා තිනන ද ඕගොල්ලෝ දැන් බයෝනිකලේ. බයෝටෙක් ලැබ් එකක් තියෙනවා අපේ ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩඩ්. මමමයි ඕක පටන් ගත්තේ 2017 දී. ඒකත් තියෙන්නේ පිටිපන. බයෝටෙක්. ඒතර එතන මැෂින්ස් තියෙනවා රිසර්ච් කරනවා. ඒතර ඒගොල්ලන්ව අපි සම්බන්ධ කරලා තිනවා ICGP එකට. ICGP කියන්නේ ඉන්ටර්නැෂනල් සෙන්ටර් ෆෝ ජෙනටික් ඉන්ජිනියරින් ඇන්ඩ් බයෝටෙක්නොලොජි. ඔන්න බලන්න ඕගලන්ට යන්න තියෙන ක්ෂේත්‍ර. මෙඩිසින් කරන්නත් පුළුවන්, එතනින් එහාට තව ඒවට යන්නත් පුළුවන්. මෙඩිසින් නොකරත් එතනින් එහාට ගියොත් තෝරගත්තොත් එහෙම යන්න තියෙන ක්ෂේත්‍ර. දැන් ડોક્ટર බන්දුල විජේ ස්ටෙන්ට් එක හොයාගත්තේ මෙඩිකල් ડોક્ટર කෙනෙක් වෙලා නෙමෙයි. එයා බයෝමෙඩිකල් ඉන්ජිනියරින් කළේ. හරි. හැබැයි එයාගේ ඩිවයිස් එක තමයි ඩිවලොප් කළා අදත් ස්ටෙන්ට් එකට යොදාගන්නේ. අපි උත්සාහ කරනවා එතුමාගේ සහයෝගයත් එක්ක ලංකාවේ පටන් ගන්න පුළුවන්ද කියලා ස්ටෙන්ස් නිෂ්පාදනය කරන්න. ස්ටෙන්ට් එක දැන් කොළඹ විශ්වවිද්‍යාලේ
ප්‍රොෆෙසර් සමීරනේ මොලිකියුලර් බයොලොජි නෝ තවරු අටක්තිස්සේ රිසර්ච් එක කළා ගොඩපර නේද ගොඩපර අපේ රටේ විතරයි තියෙන්නේ ගොඩපර ගෙඩියේ ලෙල්ලෙන් නැනෝ තාක්ෂණයෙන් එක්ස්ට්‍රැක්ට් කළා අර කැන්සර් සෙල් එකේ මෙම්බ්‍රේන් එක පෙනිට්‍රේට් කරන්න වෙන සෛල වලට හානියක් නොවි මේ දරුවෝ ඒ පැත්තත් බලන්න. එතකොට තමන් වෛද්‍ය විද්‍යාව උඩට යනකොට නේද? අනිත් පැත්තේ රිසර්ච් එක එනකොට ඒවත් සංකලනය වෙලා යන්න පුළුවන්. දැන් ඔක අපේ හොයාගත්ත වෙන මුකුත් උන්නේ නැහැ නේද? ඔය නිස්සාරණය කරලා ගන්න ඔය දේ. ඕකේ අපි මේ වැක්සින් එක හොයාගත්තා නම් මුළු ලෝකෙටම දෙන්නේ නැහැ. අපේ රටේ විතරනේ තියෙන ඒ ගොඩපර විශේෂය. කොයිතරම් වටිනා වේද ඖෂධය. ඒගොල්ලෝ පරීක්ෂණ කරනවා මුදල් මදි. මමත් සහයෝගය දුන්නා. අද එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. සමතක තියාගන්න මේ ක්ෂේත්‍රය ඉතාම පුළුල්. දැන් ඔබ ඇවිල්ලා තින්නේ මේ පුළුල් පරාසයට. ඒතර එතනින් එහාට යන්න ඕනේ විශ්ව දැනුමක් ලබා ගන්න. අයින් මෙහා නෙවෙයි. විශ්ව දැනුමට යන්න ඕනේ. දැන් බ්‍රිතාන්‍යයට ගියොත් බකින්ග්හැම් යුනිවර්සිටි එකේ ජේෂ්ඨ මහාචාර්යවරයා. එයා හොයන්නේ අභ්‍යවකාශයේ පල්ලෙහාට එන යම් යම් අංශුන් පරීක්ෂණ කළා ජීවයේ උපත ඒවා පරිණාමය නෝව පිළිබඳව පරීක්ෂණ ප්‍රොෆෙසර් චන්ද්‍ර වික්‍රමසිංහ. ඒ වගේ විශාල පිරිසක් මේ ලෝකයේ විශ්වවිද්‍යාලවල ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලන්ගේ සහයෝගය ගන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී මේ ක්ෂේත්‍රයට මම ඔබලට නිකන් සාමාන්‍ය දැනුම් දීමක් කළේ මම ලබාගත් දැනුමත් ඒ තුලින් අපිට යා හැකි දුර ප්‍රමාණය කොච්චරද කියන එකත් මේ කියලා ඔය ගණන් ගන්න එපා එක එක්කෙනා පත්තරල කියන අපි මේවා කරනවා කියලා. අපුලන්න මං කිව්ව ටික විනාඩි පැය දෙකක් අරගෙන කියන්නයි කියන්න පුළුවන්. බෑ. ඒ මොකද අපි අත්දැකීම් ලබන්න ඕනේ. නැතු ඔක කියන්න බෑනේ. දැන් ICGB ගැන මං කියන මං ඒකේ හෙඩ් ක්වාටර්ස් ඉතාලියට ගියා. ගියා. ඒතර ඒගොල්ලගේ ලීනියර් ඇක්සලරේටර් එක ප්‍රොෆෙසර් හරි මීටර 300ක්. එන බීම් එක ඉලෙක්ට්‍රෝන්ස් වීක් වෙනකොට ෆෝටෝන් කවරයක් දානවා මගදී. කළ පරීක්ෂණ වලට ගන්න. ඉතින් ඒ තරම් පරාසයකට ගිහිල්ලා තිනවා. ඉතින් එච්චර විශ්ව දැනුමකට අපි අපේ රටේ දරුවන්ව නිර්මාණය කරන්න තමයි ඔය නැනෝ ටෙක්නොලොජි ලැබ් එකයි බයෝටෙක් ලැබ් එකයි දාලා තියෙන්නේ. අපි ඒක පුළුල් කරනවා. ඔව් මේ දරුවෝ ඇති විද්‍යා විෂය ධාරාවන් කරන අනිත් අයට ප්‍රශ්නයක් නැහැ. කාට හරි යන්න ඕන නම් කියන්න. අපි සූදානම් කරලා දෙන්නම්. දැන් මේ වෙලාවේ මේ මාස කීපේ යුනිවර්සිටි යන්න කලින් ගිහලා බලන්න ඒක. එතකොට ඔබට ඊළඟ පියවර යන්න විශාල පරාසය මොකක්ද කියන එක පිළිබඳව වටා ගැනීමක් කරන්න පුළුවන්. මම ඉල්ලීමක් කරන විදුහල්පතිවරුන් වෙනුත් දැන් මේ සැරේ ඒ ලෙවල් වලට ගත්ත දරුවෝ ඉන්නෝ එතෙන්ට කතා කරලා උදේ එක වරුවකට ගියා නම් ලැබ්ස් දෙකම බලලා ඉන්න පුළුවන්. ඒතර ඒගොල්ලෝ තීන්දුව කර හැකි අනාගතේ මම යන්නේ කොතෙන්ටද කියන එක. දැන් අපේ කාලේ අපිට එහෙම උපදෙස් දෙන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙම දිනලා තිබුණෙත් නැහැ, තාක්ෂණය තිබුණෙත් නැහැ. නේද? එක කාලයක් තිබුණා උසස් පෙළ ප්‍රතිඵල දාන්නේ පත්තරේ. පත්තරෙන් තමයි බලන්නේ. දැන් එහෙම නැහැනේ. දැන් ප්‍රතිඵල දානකොටම අරගෙන ඉවරයි. ඉතින් ඒක නිසා මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ මම නැවතත් ස්තුතිවන්ත වෙනවා අපේ ලේකම්තුමිය අතිරේක ලේකම්වරුන් අපේ ප්‍රේම්තිලක මහතාතුළු සිළු දෙනාට මේ සම්බන්ධීකරණය කිරීම පිළිබඳව සියලුම විදුහල්පතිවරුන්ට ගුරුවරුන්ට මේ දරුවන්ව මෙතෙන්ට මේ මට්ටමට ගෙනීම පිළිබඳව ඒ වගේම මේ දරුවන්ගේ තිබෙන උත්සාහය දෙමාපියන්ගේ සහයෝගය තුලින් අද ඔබ මෙතෙන්ට ඇවිල්ලා තිනෝ යා යුතු දුර බොහෙයි ඒ දුර ගමන් කිරීම සඳහා අදිෂ්ඨාන කරගන්න තමන් තොරගන්නා විශේෂ ධාරාවක් කුමන විශේෂ ධාරාවක් වුවත් අනාගත ලෝකයේ හැඩගැහිලා තෙන්ට යන්න වෙනවා. තමන්ගේ ජීවිත හැඩගසා ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය පසුබිම තමයි අපි හදලා දෙන්නේ. ඒ නිසා නැවත වතාවක් ඔබ සිළු දෙන සුබ ප්‍රාර්ථනා කරනවා. අබන්සායතනයටත් අපිට දක්වන අනුග්‍රහයට ස්තුතිවන්ත වෙමින් මම කතාව අවසන් කරනවා.